දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් ඔබ ලෝකයේ සැපයි කියලා දැක්කොගේක ඊට පස්සේ දුකයි කියලා දකිනවා. ඒ දුක නෙමෙයි. අපි දුක්ඛ සත්‍ය කියලා ගන්නකොට අර රාමුවකින් දකින දුක නෙමෙයි. කොට දැන් ඔබ මේ බණ අහලා 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 ඒ රාමුවට අනුකූලව යමක් දකින්නවා නම් ඒ දකින්න එක නෙවෙයි කියලා හොඳට මතක තියාගන්න. එතකොට ඒ රාමුවෙත් තේන එක. දැන් ඒක නිකන් බොහොම සරලව නිකන් උපමාවකින් මෙන්න මේ විස්තර කරන්නක. දැන් මේ උපමාවි පදින් කියන ඔයි මේක තෝරගන්න. දැන් හිතමු තරුණ පිරිමි ළමෙක් ඉන්නවා. හරිද? තරුණ ගෑනු ළමෙක් ඉන්නවා. ඉතින් මේ ගෑනු ළමයා ගැන අර පිරිමි ළමයාට විස්තර ටිකක් කියනවා. මෙයාට ඕදට ඉගෙන ගන්න පුළුවන් මෙහෙමයි අරම ඔහොම මේ ගෑනු ළමයා ගැන මහා විස්තර ගොඩක් අහලා 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 අර ගෑනු ළමයා ගැන මොකද්ද අදහසක් වෙනවා. ඒ සමහරු කොණ්ඩේ දිග අයට කැමතිනේ. එහෙනම් කොණ්ඩේ දිග අයට සමහරු අකමැතිනේ. සමහරු සුදු අයට කැමති, සමහරු සුදු අයට අකමැති. එතකොට මේක හැදිලා තියෙන මානෙකින් කියලා තේරෙනවා නේද? මේ කැමැත් අකමැත්ත කියන එක මානෙකින් හැදිලා තියෙනවා කියන්නේ. හරිද? ඊට පස්සේ දැන් මෙයාට කවුරු හරි කියනවා. දැන් මේමයි දැන් මේ ගෑල් ළමයා කසාද බඳිනවා. මේ මෙච්චර මෙහෙම දේවල් ටිකක් වෙන්න පුළුවන්. මෙච්චර මේ බැදී ටිකක් එක්ක මෙන්න මෙහෙම හානි ටිකක් වෙන්න පුළුවන්. දැන් ඔයේ තියෙන උද්ද තියෙන හැම අයින් කරන් පස්සේ ඇතුද තියෙන මෙන්න මෙහෙම අසුූපී කිරිට මෙන්න මෙහෙම ටිකක් කියලා තවන්න තව කව කියනවා. හරිද? දැන් මේක කිව්වන් පස්සේ ඔබ දැන් දකිනවා මොකක්ද? ඒ දකින එක හරිද? නෑ නේද? කලින් දැක්කම එක හරිද? කලින් දැක්කෙත් මොකද්ද? අන්නාඩී තිබ්බ දූවිලි ටික මාන ටිකක් දැන් දැක්කෙත් එහෙම මාන ටිකක්. දැන් ඒ වගේම හොඳට මතක තියාගන්න. ඔබ ශුන්්‍යතාවයේ විදිහට දකින්නේ අර දූවිලි ටිකම තමයි. මානයක්ම තමයි. ඔබ මිරිඟුව කියලා දකින්නේ ඒකම තමයි. මායාව කියලා දකින්නේ ඒකම තමයි. මේක ගන්න දෙයක් නෑ. අන්තිම ආසාරයි කියලා දකින්නේ එහෙම එකක් තමයි. එතකොට ඔය විදිහට ඔය මානයක් කරා දකින දේ, දෘෂ්ටියක් කරා දකින දේ මොකද්ද? සත්‍ය නෙවෙයි. අන්න ඕක තෝරගන්නකොට ඔන්න ඕක තෝරගන්න. ඕක පැහැදිලි කරගන්න. මේ හැම වෙලාවෙම දෘෂ්ටියක ඉන්න බව, නැන්වීමක ඉන්න බව, මානයක ඉන්න බව දකින්න. හැම වෙලාවෙම මේ දකින්නේ අර කන්නාඩියේ තියෙන දූවිලි ටික විතරයි කියලා ඉස්සෙල්ලා දකින්න. අන්න ඕක දකිනකොට ප්‍රමාණිකූලව පැහැදිලි වෙන්න පටන් ගන්නවා. ගිය ටික පොඩ්ඩක් පැහැදෙන්න පටන් ගන්නවා.